අද වෙනකොට බස්නාහිර බලාපොරොත්තු විශ්වවිද්‍යාල කොළඹ දිස්ත්‍රික්කේ ගත්තම බරපතල ගුරුවරියක් තියෙනවා. මේ ගුරුවරිය මොකටද තියෙන්නේ? ප්‍රාථමික විද්‍යාව, ගණිතය, ඒ වගේම ඉංග්‍රීසි, තොරතුරු දාක්ෂණ. දැන් අද මේ ගුරුවරියගෙන පිළියමක් තියෙනවද? කිසිම පිළියමක් නැහැ. පෞගේ දවස්වල ගුරුවරු 26 දාහක් බඳව ගන්න ගියා සංවර්ධන නිලධාරීන්. ඒ වගේම බස්නාහිර බලාපොරොත්තු 5000කට ආසන්න ප්‍රමාණයක් බඳව ගන්න ගියා. නඩුවක් නිසා මේක නතර වෙලා තිබ්බ. දැන් නඩුව සම්බන්ධ නඩුවේ වාර්ණය ඉවත් කරලා තියෙනවා. දැන් මේවා බඳව ගන්න ඕනේ. දැන් බඳව ගත්තම මේවා ස්ථානගත කරන්න ඕනේ. කොහොමද ස්ථානගත කරන්නේ? දැන් ස්ථානගත කරන්න විදිහක්ද? අපි දන්නවා බස්නාහිර බලාපොරොත්තු ආණ්ඩුකාරවරය තමන් ඕන ආකාරයෙන්. පෞද්ගලික කාල විද්‍යාවීල ගුරුවරු වාවලා බස්නාහිර බලාපොරොත්තු ආපු ගුරුවරු ගුරු පුරම්පාඩු දින දැන්වල නෙමෙයි දැම්මේ. ආණ්ඩුකාරවරය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ලැජ්ජයි කියන්නේ රොෂාන් ප්‍රතිලකලාගෙන. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ දේශපාලකයෝ කියන දැන්වල තමයි ගුරුවරු ටික දැම්මේ. පුරම්පාඩු පාසල්ල ගුරුවරු එයි සමහර පාසල් තියෙනවා. අපි දන්නවා දාපු ගුරුවරුන්ව ගත්තායි. එතන මේ උතුරු කොළඹ මැද කොළඹ ළමයින්ට ගුරුවරු නැහැ. ළමයි අනාතයි. මේවට පිළිගැමක් නැහැ. අර කලාප අධ්‍යක්ෂවරු බුදි මුන් බයයි. උන්ගේ තනතුරු දැක්කන් ඉන්නේ. අපි උන්ට බය වෙනවද? මේ දරුවන්ට ගුරුවරයෙක් නැහැ. දාගන්න විදියක් නැහැ. 40,000 ගුරුවරියක් තියෙනවා. පෞගේ දවසේ විදුහල්පතිසේන බඳව ගත්ත 4,700ක්. ඒකත් ගුරුවරියක්. කොළ ගුරුවරු ඒකල විදුහල්පතිසේන ටික කොයිවට පිළියම්? කිසිම පිළියමක් නැහැ. මේ මේකෙන් වෙලා තියෙන මොකක්ද? අද ගුරුමාරු අපේක්ෂා කරන ගුරුවරයෙකුට ස්ථාන මාරු වෙලා යන විදියක් නැහැ. අනුප්‍රාප්තික අරන් එන්න කියලා. ඔතන ගෙදරින් අරන් එන්න. දැන් මෙතන මම දන්නවා මෙතන ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ගුරුවරු ස්ථාන මාරු වෙලා යන උන අනුප්‍රාප්තිකෝ නැහැ. ගියාම කියනවා මාරුව නිර්දේශ වෙලා තියෙනවා. ගුරුමාරුව නිර්දේශයයි. අනුප්‍රාප්තික කියන්නේ ගෙදරින් ගේන්න. හදලා ගේන්න. අනුප්‍රාප්තික. කොහෙන්ද ගේන්නේ? එතකොට දැන් මේ ගුරුවරේ තත්ත ජන්න බලාගෙන ඉන්නවා Tamanට අවුරුදු මේ සේවා කාලේ අවුරුදු 10යි 12යි 13යි අන්න 5-3-4 ගේන්නේ. මේ ප්‍රශ්න විසඳුමක් නැහැ මේ පාලකේ. ඉතින් අනුප්‍රාප්තික වෙනකන් ඉන්න ඕනේ. දැන් මේ ගුරුවරු බඳවගෙන විධිමත්ව ස්ථානගත කරගෙන එයා අනුප්‍රාප්තිකයා බවට පත් කරගෙන දැම්මට පස්සේ මාරු වම්බෙන්නේ. කවදද දෙන්නේ? අර එයාගේ ළමයි යනනවා ළමයි මේ ප්‍රශ්න ගොඩයි. මේ එකක්වත් නැහැ. දැන් මේ පාලකෙින්ද මේ ගුරුවරුන්ගේ මේ සැබෑ ප්‍රශ්න සම්බන්ධ විසඳුමක් නැහැ. ඒක ලබා ගන්න ඕනේ අපි. දැන් ගොඩාක් අය හිතනවා මේක කරන්නේ කවුරු හරි ආසින් ඇවිල්ලා කරයි කියලා. නැත්නම් සක්‍ර දෙවියෝ ඇවිල්ලා කරයි කියලා. එහෙම කරන්නේ නැහැ. අපි එකතු වෙලා යම්කිසි අරගලයක් කරලා මේක විධිමත් නොකළොත් මේක කවදාවත් කරන්න බෑ. අද බස්නාහිර පළාතේ තාම සෝචනීය තත්ත්වයක් තියෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විශ්‍රාම ගිහිලා සේවාදීපුවකින් ඉන්නේ. හැට පැනලා සේවාදීපුවකින් ඉන්නේ. බස්නාහිර පළාතේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එයාත් ඉන්නේ හැට පැනලා සේවාදීපුවකින් ඉන්නේ. මේක මනුමනවත් බස්නාහිර පළාතේ මේ ආණ්ඩුකාරයා Tamanට ඕන විදිහට Tamanට ඕන දේවල් කරගන්න මෙයා මේගොල්ලන්ගේ සේවා දිගුදී කියලා තියකින්නවා. මිනිහා හිතාගෙන අපි බලන් ඉඳී කියලා. අපි බලන් ඉන්නේ නැහැ මේවා ගැන. උඹලන්ට ඕන විදිහට මේ අධ්‍යාපනය කරනවා ළමයින්ට ගුරුවරයෙක් නැහැ. ළමයින්ට විදුහල්පතිවරයෙක් නැහැ. අපි බලන් ඉඳී කියලා බලන් ඉඳනවා.